කල්පිටිය කියන්නේ සුවිශේෂී භූමි ප්‍රදේශයක් අර්ධද්වීපයක් මම මේ කල්පිටියේ අර්ධද්වීපය පුරා දින ගණනාවක්ම සංචාරය කළා ඒ සංචාරයේ අන්තිමට මම ගියේ බත්තලංගුණ්ඩුවට අතනම බත්තලංගුණ්ඩුවට යන ගමන කියන්නේ කෙනෙකුට ලබා ගන්න පුළුවන් හරි අපූරු සංචාරක අත්දැකීමක් දූපත් අත්දැකීමක් කල්පිටියට මම ප්‍රවේශ වුණේ කල්පිටියට ඇතුල් වෙන්න තියෙන ඉසව් ඔස්සේ නෙමෙයි කියන්නේ පාලවී ඔස්සේ නෙමෙයි හැබැයි මම දැන් ඉන්නේ පාලවී ආසන්නේ එතනට ආවත් ඇත්තටම මට පුත්තලම කලපුව දැක ගන්න පුළුවන් ඒ වගේම පුත්තලම ලුණුලේ වායේ පිහිටලා තියෙනෙත් මේ ආසන්නේ අද මම කල්පිටියට සමුදෙනවා එහෙම සමුදීලා මගේ ගමන තවත් ඉදිරියට යනවා අද දවසේ මම පාලවී ඉඳලා පුත්තලම දක්වා යන්න බලාපොරොත්තු වෙනවා පුත්තලම නගරයට එන්නටත් පෙර ආතුවම බොහොම ඈතින් අපට දැක ගන්න ලැබෙන දෙයක් තමයි මේ පුත්තලම නගරයේ ස්ථානගත කරලා තියෙන සුළඟ මගින් විදුලිය උත්පාදනය කරන යන්ත්‍ර එහෙමත් නැත්නම් වින් මිල්ස් මේ ගමන් ගන්න මේ කලපුවද්දර මාර්ගයේ අසලම තමයි මේ වින් මිල්ස් ස්ථානගත කරලා තියෙන්නේ අපි මුලින්ම මේ වින් මිල්ස් දැක්කේ කල්පිටිය අර්ධද්වීපයේ නොරොච්චෝලේදී දැන් නොරොච්චෝලේ වින් මිල්ස් මුහුණලා තියෙන්නේ මුහුද දෙසට දැන් මුහුදේ ඉඳලා එන හුළඟින් තමයි ඒ වින් මිල්ස් ක්‍රියාත්මක වෙන්නේ. පුත්තලම නගරයේ තියෙන මේ වින් මිල්ස් මුහුණලා තියෙන්නේ කලපුව දෙසට. කලපුවත් එතනින් එහා තියෙන අර්ධද්වීපයත් එතනින් එහා තියෙන සාගරයේ දෙසිනුත් හමාගෙන එන සුළඟින් තමයි මේ වින් මිල්ස් ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම සංචාරකයෙකුට මේක අපූර්ව අවස්ථාවක්. මොකද මේ වින් මිල්ස් දැක ගන්න පුළුවන්. මේ වින් මිල් එකක තියෙන අර දැවැන්ත අවරපෙති සුළඟ මගින් ක්‍රියාත්මක වෙන ආකාරයේ කැරකෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඒ වගේ වින් මිල්ස් 20ක් 25ක් එකම ස්ථානයක ස්ථානගත කරලා තියෙන අපූර්ව දැක ගන්න පුළුවන්. ඊට වඩා රටක් විදිහට අපි මේක හගේ කරන්න ඕන. මොකද අපි දන්නවා අපිට දැවැන්ත විදුලි බල අර්බුදයක් තියෙනවා. මේ විදුලි බල අර්බුදයේදී අපි විකල්ප විදුලි උත්පාදන ක්‍රමවේදයන් පිළිබඳව කතිකා කරනවා. එහිදී ඉදිරිපත් වුණු බොහොම හොඳ යෝජනාවක් තමයි සුළඟ මගින් විදුලිය උත්පාදනය කරන එක. දැන් ඒ සඳහා උචිත ස්ථාන රැසක් ලංකාවේ තියෙනවා. කල්පිටිය මේ පුත්තලම ඒ සඳහා හොඳම ස්ථාන. හම්බන්තොටත් ඒ වගේම තමයි. ඉතින් සංචාරකයෙකු විදිහට මෙන්න මේ කාරණයක් අගය කරන්න ඕන. විණ්මිල් එකක් ඈතට දැකලා මේ අවරපෙති කැරකෙන ආකාරය දැක්කහම මට හිතුනේ මේක බොහොම සැහැල්ලු සරල දෙයක් කියලා. හැබැයි දැන් මේ ස්ථානයේ මේ බිම තියෙන මේ අවරපෙත්තක් දැක්කහම එහි දිග දැක්කහම අතපත ගාද්දී මේ අවරපෙත්තක ස්වභාවය දැන්නහම මේක කිසිම සැහැල්ලු ස්වභාවයේ එකක් නන් නෙමෙයි. අතිශය දැවැන්ත නිර්මාණයක්. දැන් සුළඟ සැහැල්ලු වුණාට මේ සැහැල්ලු සුළඟෙන් බලය උත්පාදනය කරන මේ යන්ත්‍ර මේ අවරපෙති නම් කිසිම ආකාරයකින් සැහැළු දේවල් නෙමෙයි. දැන් මේවා මේ ස්පෙයර්ස් වගේ තියෙන්නේ නේ? ඔව් ස්පෙයර්ස් විදියට තමයි මේ. මේ ස්ථානයේ මේ තියෙන අවරපෙති අමතර කොටස් වශයෙන් තියෙන්නේ. එතකොට මේ සියල්ලක්ම අයිති වෙන්නේ වින්පෝස් පුත්කලක සමාගමට. මම මේවා දැනගත්තේ අර්ජුනගෙන්. අර්ජුන තමයි මේ ස්ථානයේ ඉන්න විදුලි තාක්ෂණ නිලධාරි. අර්ජුන දැන් ඇත්තටම මට හිතෙන්නේ මේවා මේ සරල දේවල් කියලා නේ සැහැළු දේවල් කියලා. හැබැයි ඉතින් එහෙම නැහැ නේ? නෑ නෑ. එහෙම නෑ. ඒතකොට මේක බලද්දී ඔයාලට පේනවා ඇති නිකන් ඔයාලට උඩ ඉඳන් බලනකොට පේන්නේ මේක සාමාන්‍ය පොඩි වගේ පෙති. ඔව්. ඒ වුණාට මේ පෙත්තක සාමාන්‍යයෙන් දිග වෙනවා මීටර් 30ක්. ආ. මේක දිගක් වෙනවා. ඒතකොට බර වෙනවා එක බ්ලේඩ් එක බර සාමාන්‍යයෙන් ටොන් 3ක් පමණ වෙනවා මේ බ්ලේඩ් එක. ඒතකොට ඒ කියන්නේ මේ 3ක් ආවොත් ටොන් 9ක බරක් ලැබෙනවා. ටොන් 9ක බරක් අමතරව එකතු වෙනවා මේ මේ බ්ලේඩ් වලින් විතරක්. ඔව්. ඊට අමතරව දැන් කිව්වොත් එහෙම දැන් මේකේ දැන් අපි ස්පෙයාස් විදියට බ්ලේඩ් 3ක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඔව්. ඊට අමතරව මේ ඔයාලට පේනවා ඇති මෙතන අර ලොකුවට මේ පේන්නේ මේක තමයි හබ් එක කියන්නේ. හරි. ඒ කියන්නේ බ්ලේඩ් ඔක්කොම සෙට් වෙලා තියෙන එකේ කවර් එක වගේ තමයි මේක තියෙන්නේ. එතකොට මේ ටවර් එක සාමාන්‍යයෙන් ඔයාලට බලනකොට දැන් මේක සාමාන්‍යයෙන් අපිට එකපාරම හිතා ගන්න බෑ කොච්චර උස ප්‍රමාණයක් තියෙනවද කියලා. ඔව්. සාමාන්‍යයෙන් මේ ටවර් එක උස මීටර් 60ක් කියන්නේ සාමාන්‍ය අඩි 190කට කිට්ටු. කුරුළු
ඇඳුම් කොම්බ සහ පිවිතුරු මල් සුවඳෙන් බයෝක්ලීන් ටයර් සහ සර්ෆස් ක්ලීනර් අසන්නයි අද 190ක කිට්ටු ප්‍රමාණයක් තමයි උස තියෙන්නේ ඒ වගේම දැන් උතන පේනවා ඇති වලට අර උඩ ජෙනරේටර් එහෙම තියෙන කුටිය ඔව් ඒකේ තමයි ඔක්කොම සම්පූර්ණයෙන් කම්ප්ලීට් ගියර් බොක්ස් එකයි ජෙනරේටර් එක ඔක්කොම ඒකේ තමයි උඩ තියෙන්නේ දැන් ඒක සාමාන්‍යයෙන් අමතරව වටේට 12කට විතර ප්‍රමාණයකට ඉදීමේ හැකියාව තියෙනවා ඊතරම් දෙවන්තයි ඊතරම් දෙවන්ත එකක් තමයි තියෙන්නේ ඊට අමතරව කිව්වොත් ඔකේ ටවර් එකේ තියෙනවා දැන් ගිය බොක්ස් එකෙන් නේ RPM එක හදන්නේ. ඔව්. දැන් මේක එකපාරම නිකන් සුළඟාවා කියලා මේක කැරකුණා කියලා RPM එක හැදීමක් වෙන්නේ නැහැ. ඒ අමතරව ඔයාලට පේනවා ඇති බොහොම හිමීට තමයි මේක කැරගෙන්නේ. ඔව්. හිමීට කැරකුණාට මේක ගිය බොක්ස් එකක් යොදලා තියෙනවා. ඒ ගිය බොක්ස් එකෙන් තමයි අවශ්‍ය RPM එක ජෙනරේටර් එකට අවශ්‍ය RPM එක හදන්නේ. ඉතින් අපේ ජෙනරේටර් එක සාමාන්‍යයෙන් ෆුල් ලෝඩ් දුවද්දි සාමාන්‍ය RPM එක ඕනේ 1500 RPM එක. ඉතින් 1500 RPM එක හදන්නේ ඒ ගිය බොක්ස් එකෙන් තමයි. ඊට අමතරව යොදලා තියෙන ජෙනරේටර් එක තමයි 800 කිලෝ එක 800 කිලෝවොට් 800ක ජෙනරේටර් එකක් උඩ තියෙනවා. ඒ ජෙනරේටර් එකෙන් නිපදවන විදුලිය තමයි අපි මේ පහළට ගෙනෙලා මෙතන ට්‍රාන්ස්ෆෝමර් එකට ඇවිල්ලා ඒ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් තමයි 1000 වෝල්ට් ස්ටෙප් අප් කරලා ඒ කියන්නේ අධිකර පරිණාමක කියලා කියන්නේ මේවා. ඒක ස්ටෙප් අප් කරලා 33,000 විදියට සම්පූර්ණ මේ සම්බන්ධ කරලා තියෙන දිගටම පේනවා ඇති යායට මේ ඔක්කොම එකම තමයි. ඒ කියන්නේ හැම එකම යම් කිසි කුඩා විදුලි බලාගාරයක් විදියට තමයි හඳුන්වන්න පුළුවන්. එතකොට සම්මස්තද මේ ස්ථානයෙන් කොච්චර මේ ධාරිතාවක් උත්පාදනය කරනවද? මෙගාවට් 20ක විදුලි ප්‍රමාණයක් උත්පාදනය කරනවා. දැන් යන සුළඟේ වේගෙත් එක්ක ඒ ෆුල් ලෝඩ් එකම දුවනවා. මේ වෙනකොට දැන් සම්පූර්ණ මෙගාවට් 20කම සුළඟ මේක විදුලි ධාරිතාවක් නිපදවනවා. එතකොට අර්ජුන් දැන් මේ ස්ථානයේ මේ වගේ මේ මේ වින්මිල්ස් 25ක් තියෙනවනේ. මේ ස්ථානයේ දුර ගත්තොත් කොච්චර දුරද? සාමාන්‍ය දුර බැලුවොත් හරියටම කිලෝමීටර් 3හමාරක විතර දුර ප්‍රමාණයක තමයි මේ මේවා විහිදලා තියෙන්නේ. එතකොට මේ කිලෝමීටර් 3හමාරේ දුරේදී මෙගාවට් 20ක් අපි හදනවා. 20ක විදුලි ප්‍රමාණයක් උත්පාදනය කරා. ඊට වඩා අමතරව දැන් මේ ටවර් එකේ මීටර් 60කින් දවස මීට වඩා ලොකු ටවරුත් තියෙනවා. ඉතින් මීටර් 80 ටවර් තියෙනවා. එක ටර්බයින් එකකින් මෙගාවට් 1.2 හදනේවත් තියෙනවා අපේ හා ප්ලාන්ට් එකේ තියෙන ඒවා. ඉතින් ඒකත් තියෙනවා. මේක පොඩිම එක අපේ බැලුවා. ඒ කියන්නේ අපේ තියෙන මේ වින් වීල්ස් වලින් සාමාන්‍ය ලෝකයේ තියෙන වින් වීල්ස් බලද්දි මෙගාවට් 5 වගේ තියෙනවා. දැනට ගොඩක්ම උස එක තියෙන මෙගාවට් 5. ඉතින් ඒවා ගොඩක් නිප්පු වගේ යොදාගෙන තමයි උඩට යන්නේ. මේක නම් සාමාන්‍යයෙන් උඩට යන්න තියෙන්නේ ඉනිමකක් ආධාරයෙන් තමයි උඩට යන්න තියෙන්නේ. අපිට බලන්න පුළුවන්ද? පුළුවන් අපිට ඒක බලන්න. ශාන්ත මේ පේනවා ඇති බලපු ගමන් මේකට වැවෙලා තියෙන ඉතාමත් උඩා ඊට ප්‍රමාණ. දැන් බලපුවා පේනවා ඇති. මේ මේ ප්‍රමාණයම විදුලිය ලබා ගන්න නම් දැන් අපි කිලෝට 800ක් කියලානේ. මේ ප්‍රමාණයම විදුලිය ලබා ගන්න නම් සාමාන්‍ය සූර්ය කෝෂමයකට යොදා ගත්තොත් ඉතාමත් විශාල ඊට ප්‍රමාණයක් වැවෙනවා. ඒකේ ඒ ඉඩමේ ඊට අමතරව යටි වගාවක් එහෙම මොනවත් වගාවක් කිරීමේ හැකියාව නැහැ. ඉඩම සම්පූර්ණයෙන්ම විශාල ඊට ප්‍රමාණයක් වැවෙලා අපට යනවා. අමතරව මම කිව්වා ජල විදුලිය ගැන කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි හිතුවොත් ලංකාවේ තියෙන විශාලම බලාගාරයකින් මෙගාවට් 150ක විදුලි ධාරිතාවක් නිපදවනවා කියලා සාමාන්‍යයෙන් අපේ මුළු ධාරිතාවම මේ සුළඟ යොදාගෙන කරන්නේ මෙගාවට් 20ක් වගේ ඒව මේ වගේ 7කින් වගේ 7ක් වගේ යොදා ගත්තොත් සම්පූර්ණයෙන් මේ ජල විදුලි බලාගාරයක උත්පාදනය වෙන ධාරිතාව ලබා ගැනීම හැකියාවක් තියෙනවා ඒක ඊට අමතරව මේ ඉඩමේ දැන් මෙතන මේ වෙන්නලා තියෙන එක කෝණකින් විතරයි මේ මේ මේවා හදලා තියෙන එක තවද ඊට අමතරව මේක මැදිස්තවත් යම් කිසි දුරකින් තවත් තවර ඉදිරිපෙ හැකියාව තියෙනවා ඉතින් ඉඩම තවත් යොදා ගන්න පුළුවන් නම් මේ නිෂ්පාදනය කිරීම හදා මේ නිෂ්පාදනය කිරීම සමත් අපි ඇතුළට යමුද කියලා ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය NLB ප්‍රධාන පාලන උපකරණ ඇතුළත් පුවරුව කුළුණ අභ්‍යන්තරයේම සවිකර තිබෙනවා. විදුලි උත්පාදක යන්ත්‍රය හා ගියර පද්ධතියද කුළුණේ ඉහළම කොටසේ සවිකර තිබෙනවා. අලුත් වැඩියා කටයුතු සඳහා ඉහළට නැගීමට පරප්පු පෙළක් ඉදිකර ඇති අතර මීට 60ක් උස කුළුණට නැගීම සඳහා විනාඩි 30ක පමණ කාලයක් ගතවනවා. Thank you.
එකට කියන්නේ මේ යුනිට් එකට කියන්නේ SCADA කන්ට්‍රෝලින් යුනිට් එක කියලා. ඒ කියන්නේ SCADA එකේ මොනිටර් එක තමයි දැන් මෙතනින් පෙන්නලා තියෙන්නේ. දැන් මෙතනින් පෙන්නලා තියෙන්නේ සුළඟේ වේගය. ටවර් එකෙන් ටවර් එකට ස්ථානය අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක දැන් සාමාන්‍යයෙන් දැන් මේ වෙලාවේදී පෙන්වන තප්පරයක මීටර වලින් 15ක වගේ සුළඟේ වේගයක් තමයි තියෙන්නේ. ඊට අමතරව මෙතනින් පෙන්නනවා ඇක්ටිව් පවර් එක කොච්චර පෙන්නලා තියෙන්නේ. ඊට අමතරව දැන් අපි කියමු විදුලි බලය උත්පාදනය කරන්න ඕන අවම සුළංදාරිතාවක් තියෙනවා. ඔව් අවම සුළංදාරිතාවක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තප්පරයට මීටර 4ක වගේ සුළඟක් තමයි මේ ටවර් එකට මේ ටර්බයින් එක ඩිසයින් කරලා තියෙන්නේ අවම ධාරිතාව විදිහට. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණයෙන් දැන් මේ ටෝටල් එක ඒ කියන්නේ මෙගාවොට් කියක් දැන් මේ තියෙන සුළඟේ වේගෙත් එක්ක මුළු විදුලි බලාගාරයෙන්ම දුවනවාද කියන එක මෙතනින් තමයි බලාගන්නේ. දැනට තියෙනවා 18.4ක විතර ප්‍රමාණයක් මෙතන පෙන්වෙනවා. ඊට කොර්මේට අසන්නයි. ඔව්. ඊට අමතරව ටවර් ඔන් ඔෆ් කරන්නත් මෙතනින් තමයි අපි කරන්නේ. SCADA එකෙන් තමයි. දැන් මේ මෙතන පෙන්වලා දිනවා yellow color එකෙන් පෙන්වලා දිනවා මේක ටවර් එක දුවනවා. මේ blue color එකෙන් පෙන්වලා තියෙන සර්විස් එකට පොඩ්ඩක් ටවර් එකක් නවත්තලා තියෙනවා. මේ වෙලාවේ නතර කරලා තියෙනවා. රෙඩ් කලර් එක පෙන්නුවොත් මේක සම්පූර්ණයෙන්ම නතර වෙලා කියලා තමයි කියන්නේ. මෙතනින් මේ අපේ විදුලි බලාගාරයේ හදවත වගේ තමයි මේකට කියන්නේ. මේකට අපි කියන්නේ ප්‍රධාන පැනල් එක මෙතන. පැනල් එක කියන්නේ මේක තමයි සම්පූර්ණයෙන්ම විදුලි බලාගාරයේ සෙගුවන්ටිව් කියන බලාගාරයේ සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්නේ මේක. ඒ කියන්නේ කන්ට්‍රෝල් කරන ප්‍රධාන බ්‍රේකර් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක ඊළඟට අපේ ප්‍රොඩක්ෂන් එක කොච්චරද කියන එක සෙකුවන්ටිව් එකේ මෙතනින් පෙන්නලා තියෙනවා. දැන් තියෙන සුළඟේ වේගෙත් එක්ක සුළඟ ප්‍රවාහෙත් එක්ක කොච්චර මෙගාවට් ප්‍රමාණයක් වුණාද කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මේ වෙද්දී මෙගාවට් 9ක විතර විදුලි ධාරිතාවක් මේකෙන් නිෂ්පාදනය කරනවා සෙකුවන්ටිව් කියන බලාගාරය. මේකේ ඊට අමතරව දැන් මොන හරි ෆෝල්ට් එකක් ආවොත් දැන් අපේ සමහරලාට ෆෝල්ට් වෙනවා ඒක විදිහේ ෆෝල්ට් මේකෙන් සදාන් කරලා තියෙන ඒවා තමයි. ඒක ඒ වගේ කෝල් එකක් ආවොත් බ්‍රේකර් එක ඕෆ් වෙනවා ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. ඕෆ් වුණ ගමන් රීසෙට් කරන්න පෙර මේ ෆෝල්ට් එක මොකක්ද කියලා බලලා ඒ අනුව තමයි අපි ඊට අදාළව රීසෙට් කිරීම කරන්නේ. රයිට් රයිට්. මේ විදුලි බලාගාරයේ කොටස් දෙකකින් යුක්තයි. එකම විදුලි බලාගාරයේ කොටස් දෙකක්. එක කොටසක් හඳුන්වනවා සෙගුවන්තිව් කියලා අනිත් එක හඳුන්වනවා විධාත මුනේ කියලා. දැන් මේ තියෙන්නේ අරුණ කිව්වා වගේ සෙගුවන්තිව් කොටසටයි ති මේ පැනල් එක. එතකොට විධාත මුනේ කොටසටයි ති පැනල් එක තමයි එහා පැත්තේ තියෙන්නේ. කොහොම හරි මම දැන් සුළඟ මගින් විදුලිය උත්පාදනය කරන ආකාරය මුල සිටම දැනගත්තා. අරුණ මට ඔක්කොම දේවල් කියලා දුන්නා. දැන් ඔබටත් පුළුවන් පුත්තලමට ආවොත් පුත්තලම නගරේ ඉඳලා කිලෝමීටර් 2.5 දුරකින් තමයි මේ විදුලි බලාගාරය පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා අරුණ ඉන්නවා. ඒ වගේම තව කවුරු හරි නිලධාරියෙක් ඉන්නවා. එයත් එක කතා බස් කරගෙන මේ සියලුම ක්‍රියාවලිය දැක ගන්න පුළුවන් තොරතුරු ගන්න පුළුවන්. අර්ජුන එනා ඉතින් බොහොම ස්තුතියි මාව දැනුවත් කරාට. අපි අයිත් දවසට හම්බෙමු. අයිත් දවසට හම්බෙමු. රයිට්. හරි.